kara. Ada tapi hari meden hutu apa bhi yanna ma bae ka I think ada api te kete ni alutma jar kya lanka beach kar godak thiyena marble beach brown beach ekapota jungle beach kela beach kar godak thiyena ithin man ada walata kiwe varga 3 ithin ada alutma beach kar yak handunnada puttelek innwa ice cat beach kela ඉතින් අපි ඔහුත් එක්කම සංවාදය අද ආරම්භ වුණා. ඔහු නම ඩොගි බෝයි ශානුත. ඉතින් බල්ව ශානුත කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල? ඇස්කලා. ආපහු කියන්න බබා එක. ඇස්කඩේට් බීච්. මොකද ඔය කිලෝ ගන්න බීච් එකේම දාගත්ත කොහොමද සීන් එක ඉන්නේ කියලා තේරෙන මේ දවස්වල මේ ඔයාලා මේ වීඩියෝ එකක් වයිරල් ගියා මේ අර ෆෝන් එක පොලේ ගහන කේස් එක. මොකද ඒ උනේ? ඇස්කඩේට් බීච්. මොකද්ද කියන්නේ ෆෝන් එක පොලේ ගියා වත් තමයි ඔයාගේ ෆෝන් එක පොලේ ගහන්න ඕනේද? එක ඉබ්බා ඉන්නේ යතුරු ගොඩයි ඉබ්බට. ඔයා මොකද්ද වෙන්න ඕනි වාට? බලමු ශානුක මෙහෙමයි මගේ ෆෝන් එක පොලේ ගහන්න ඕනේ. ඒක මගේ ෆෝන් එක පොලේ ගහලා කැඩිලා ඩිස්ප්ලේ කුඩු වෙලා වෙන්න ඕන ඔක්කොම වෙලා තියෙන්නේ. ඔයා මොකද්ද වාගේ මේ දවස්වල අර යනව නේද? ඔයාට තේරෙන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ උඹලට තේරෙන්නේ නැහැ කියලා මොකද සින්දුවක් යනවා නේද? ඒ සින්දුව කොහමද වෛරල් වුනේ? උඹලට තේරෙන්නේ නැහැ. ඒක හදපේකට තේරෙන්නේ නැත් නේ. ඒක බල්ලෙකුට තේරෙන්නේ නැත් නේ. මට තේරෙන්නේ නැත් නේ. ෂෞඩි ඉතින් බල්ලෝ විශාණු කියනවා අයම සින්දුවක් ඒ වාට තේරුනේ නැත්නම් අවුට් වඩ පිටා ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැත්නම් ඒ වා කියුම් සින්දුව අපිට තේරෙන්නේ නැහැ. අතන මේ ඉන්නේ අඩ නිරුවත් නිරුවත් දර්ශන තියෙන්නේ. ඒක බලන්න බෑ. කීබොන අම්මලාට තාත්තලාට බලන්න බෑ. බීටි බොන පොඩි ළමයින්ට බලන්න බෑ. ඉතින් ඇයි ඒ වගේ සින්දුවක් වා කරේ? මොකද මේක දැන් අපේ අමුතුම සංස්කෘතියන්නේ තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ මේ වීඩියෝ එක මේ අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ බල්ලෝ විශාණුට. ඉතින් ඔයා මේ මෙතන කරලා තියෙන සමාජ විකෘති වෙන වැඩක් නෝකේ වන වැඩක් ඉතින් අයියෝ එහෙම දෙයක් කරේ මොකද වාට ඕනේ? ඒ කියන්නේ නිරුවත පෙන්නලා වාට ප්‍රසිද්ධ වෙන්න දෝන්නේ. ඇත්තම කතාව කියන්නේ බල්ලු බොයි ශානුක. මම මාර් කතාවන්නේ කියලා ෂවුඩ්. ඔයා මගේ චේම් පන්නට දැන්නේ මේක ඉබ්බා අරින්ද ගන්නවා මගේ. මන් කරන්නේ මට ඕනේ දෙවට දැන් මොකක්ද වෙන්න ඕනේ? ඈ කියන්න. ස්කේඩ් බීච්. බල්ලු බොයි ශානුක මේ දවස්වල කාරුණ්‍ය අතර වා ජනප්‍රිය චරිතයක් විශේෂයෙන්ම ගෑන් ළමයි අතරේ. ඉතින් ඒකට මොකද්ද වාගේ හේතුව? රහස මොකද්ද වාගේ රහස? අපිට කියන්නකෝ බලන්න මේ ඕල්නිමේ එනවා කියන ආරංචියක් තියෙනවා ගෑන් ළමයි. ඇත්තද ඒ කතාව? අපිට කියන්නකෝ මොකද්ද වාගේ රහස කියලා. කෙල්ලුණා ඉන්න තමාෂෞඩ්ඩි අපි සීන් එක ඉන්නේ පෝලිම් පිටින් ඉන්නේ පෝලිම් පිටින් දාන්නේ වටත් ඕනිද? බල්බෝෂාන් මට නම් ඕනේ නැහැ. ඒ කියන්නේ මම ওই සීන් එකේ නැහැ. ඉතින් ඔයාට ඇන්ටිලා එහෙම පස්සෙන් එනවා කියලා ආරංචියක් තියෙනවා. ඇත්තද ඒ කතාව? සාමාන්‍යයෙන් කොහමද දවසට මැසේජ් කීයක් විතර එනවද? දවසට කිලෝ කීයක් එක රවුම් ගහන්න යනවද? අපිට පොඩ්ඩක් ඒ ගැනත් කියන්නකෝ. ඉන්ස්ටාග්‍රෑම් පැත්තේ යන්නම් බෑ ෂවුඩි. දවසේ මෙසේ 3-4000 ඉන්න අපිට ෂවුඩි. පෝලිම් පිටින් නම් එනවා තමා ෂවුඩි. 3-4 දිනක් තියන් මට සෑහිමිටපත් වෙන්න බෑ ෂවුඩි. එහෙනම් මම වටේටම තියන් ඉන්නේ ෂවුඩි. පෑ දෙක තුනක් විතර සෙල්ලම් කරන්න පුළුවන් ෂවුඩි අපිට. ඔබල්ලා බොයිෂානු අපිට දෙන්න වාගේ පස්සේ ඇත්තටම කෙල්ල ගොඩක් එනවා කියලා මගේ 3-4000 කියන්නේ මා විශාල ප්‍රමාණයක් වල රිප්ලයි කරන්න තියා බලන්නත් බැරි මං හිතන්නේ දවසේ. ඉතින් බල්ලා බොයිෂානු අපිට තේරෙන ඇත්තටම වාට ලොකු ප්‍රේක්ෂක ප්‍රමාණයක් ඉන්නවා, කාන්තා ප්‍රමාණයක් ඉන්නවා, සමලිංගික ප්‍රමාණයක් ඉන්නවා කියලා. ඉතින් පෑදික සෙල්ලම් කරන්න පුළුවන් කියන්නේ මා පිතා අපහසු කාර්යයක්. අපි උනත් සෙල්ලම් කරන්නේ විනාඩි 20-30ක් විතර. ඔයා ඉතින් මහලු ප්‍රමාණයක් සෙල්ලම් කරනවා කියන්නේ ඔයා ඇත්තම මාරම චරිතයක්. බල්ලා බොයිෂානුක මේ ඔයාගේ වීඩියෝ එකෙත් අපි ආසම වචන ඇත්තන ඔයා කියන ඔයා නිතරම කියන වචන තුන අපි ආස. ඉතින් ඒක පොඩ්ඩක් අපි ස්කේඩ් බීච් ස්කේඩ් බීච් කියන්න බල්ලා බොයිෂානුක මේ ඔයා ගණකට බලාපොරොත්තු මොනවද? ඔයා තා මොනවද මොනාරි ප්ලෑන් කරගෙන ඉන්නවද? ඉදිරියට වැඩ කටයුතු මොනාරි කරන්න හිතාගෙන ඉන්නවද? මොනවාද ආයිස් සංස්කෘතිය ඇඹරින්න දෙන්න වීඩියෝ එකක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට ඒ ගැන විස්තරයක් පොඩ්ඩක් කියන්න. අයිස් කැටේ බීච් ඊළඟ වීඩියෝ එක ඇඳුමක්වත් ගාවන්න නැතුව කරන්න ෂවුඩි. ඔයාලා බලාගන්න ෂවුඩි. බල්ලා බොයිෂානුක ඔයා කරපු වීඩියෝ එකත් එක්ක අපිට ඇත්තටම ඉඳන් ගමු ඔයා කරන්න හිතාගෙන ඊළඟ වීඩියෝ එක ගැන අපිට අදහසක් ගන්න පුළුවන්. අනාගත වැඩ පිළිවෙල අපිට ඉතාමත් පැහැදිලි. ඔයාලට මට හිතෙනවා ලංකාව ඉතා ලොකු පෙරලියක් ඇති කරා වගේ, ගම් පෙරලිය වගේ. ඉතින් ඔයා මේ සමාජයට අසභ්‍ය වීඩියෝ තමයි ඉදිරිපත් කරන්නේ. ඔයා මාර කතානේ කියන්නේ ෂවුඩි. මට සංස්කෘතිය බලලා නෑ, මම වීඩියෝ එක කරනවා. ඔයාලා නම් බලාගෙන නැත්තම් නිකන් ඉන්න. මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් මොනවද මේ එන්න කියන්නේ? මේවා තියාගන්න තමුසෙලා. ඉතින් අද ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන ඩෝයි බොයි ෂානු. ඔකේ බිට් ඔකේ මොකද එන්න කියන්නේ ඕන. මොකක්ද? ඉතින් ඔයාලට කියන්නේ මොකද්ද මෙතන මේ ප්‍රශ්නේ කියලා? ඇත්තටම ට්‍රැක් අවුට් ඩයල් ඉන්න අද සම්බන්ධ වෙන ට්‍රැක් අවුට් ඩයල් එක. ඉතින් ආ ප්‍රෝග්‍රෑම් එක හරියට ඉවර කරගන්න බැරුණා. ඉතින් අපි අලුත්ම ඩිංගි සිගාරය කියලා අලුත්ම වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් අපි කිල්ලෙන්න ඔයාලට සුබ දවසක්.